සැප්තැම්බර් මස විසිහක්වෙන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අද දිනේත් ජනපති අපේක්ෂකයන් තිදෙනෙකු සිය ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ සුපිරි කොප ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable. ඒ අතර මෙරට ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන දිලීප් ජයවීර මහතා අද සිටිනවා. දිලීප් ජයවීර මහතා වෙනුවෙන් සර්වජන බලය සද්ධානය නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කළා. ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව උදයගම්මන්පිල මන්ත්‍රීවරයා ආද වෙත මෙලෙස අදහස් පළ කළා. අද සර්වජන අපේක්ෂක දිලීප් ජයවීර මැතිතුමා තරුව ලක්නින් මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. අපේ එතුමා වෙනුවෙන් අද ඇප තැන්පත් කිරීම සිද්ධ කළා. එතුමාගේ මේ මැතිවරණයේදී ලොකුම පෙරළිය කරයිමේ ශක්තිය තියෙන එතුමාට. මොකද 1950 දශකයේදී වාමවාදී බලවේගත් ජාතිකවාදී බලවේගත් එකට එකතු වෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාව බණ්ඩාරනායක මැතිනේ බලවේගේ නායකත්වය දරුවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා, අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. හැබැයි මේ ඉතිහාසයේ පුරාම මේ ජාතිකවාදී බලවේගවල, දේශප්‍රේමී බලවේගවල, වාමවාදී බලවේගවල කොඩිය තියන් හිටියේ නායකත්වයට අද කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ජනාධිපතිවරණේ ඒ සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් සිටින එකම අපේක්ෂකයා දිලීප් ජයවීර මැතිතුමා. ඒ නිසා මේ රටට ආදරේ හැමෝගෙම ඡන්දේ එතුමාට ලැබෙන බව අපිට විශ්වාසයි. 15 අපි නාම යෝජනා භාර දෙනවා. මේ වෙනුවට 33 දෙනෙක් අපතැම්පත් කළා තිබෙනවා. මෙන්ම අරගලයේ පැවති අවධියේ වැඩි අවධානයක් දිනු නීතිඥ නුවන් බෝපගේද ජන අරගල සදහනෙන් ජනාධිපති සටනට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ඇප මුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේදී සිදු කළා. 2024 ජනාධිපතිවරණය සඳහා ජනාරගල සන්ධානයේ විදියට අපි අද ඇප තැන්පත් කිරීම සිදු කරා මැතිවරණ රෙගුලාසි අනුව. ඉතින් අපි හෙට දින අපේ ජනාරගල සන්ධානයේ පළමු ජාතික රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් පීඨයේදී පවත්වනවා. ඉන් අනතුරුව 15 දින නාම යෝජනා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට සැබෑ වෙනසක්, සැබෑ විකල්පයක්, ඇත්ත ජයග්‍රහණයක් ලබා දීම වෙනුවෙන් අපි අපේ මැතිවරණ වැඩපිළිවෙල ඒ අනුව ඉදිරියට පවත්වාගෙන යනවා. මේ අතර සමබිම පක්ෂය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමට නීතිඥ හේමන්ත වික්‍රමසිංහ අද දහවල් රාජගිරිය පිහිටි මැතිවරණ කාර්යාලයට පැමිණ සිටි අතර හෙතෙම කවුරුන් උදෙසා ඇප මුදල් තැන්පත් කළේද යන ප්‍රශ්නය පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් නීතිඥවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ සිය පක්ෂයේ අපේක්ෂකයා මේ මොහොතේ ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි. අපි අද සමබිම පක්ෂය වෙනුවෙන් ජනාධිපති මැතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරා. අපේක්ෂකයෙකු වෙනුවෙන් අපේක්ෂකයා අපි 15 වෙනිදාට එළිදක්වනවා. ඔහු අව්‍යාජ අපේක්ෂකේ සෑම මහජන අරගලයකදීම ඉදිරියෙන් හිටපු කෙනෙක්, කවුරුත් දන්න කෙනෙක්. මං හිතනවා මේ අපේක්ෂකය ඉදිරිපත් කරාට පස්සේ යම්කිසි ආందోళනාත්මක තත්ත්වයක් ඇතිවේ. ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට දහවල් 12:00 අවසන් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයන් වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයන් 35 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි ගණනය කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂද ඇප මුදල් තැන්පත් කළ පිරිස අතර වෙනවා. ස්වාධීන අපේක්ෂකයන් ලෙස පුද්ගලයන් 15 දෙනෙකුද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට අප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තාවන්. මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබා දීමටද මැතිවරණ කොමිසමේ අවධානය යොමු තිබෙනවා. එම කොමිසම පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදාද යන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ හෙට දිනේදී කොමිෂන් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව. එළබෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් පත්‍ර බහර ගැනීම පසුගිය 9 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. ඊට පෙර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර බහර ගැනීම අවසන් වීමට දින නියම කර තිබුණේ අගෝස්තු 5 දින. ඒත් ඒ වන විට ලැබී තිබූ අයදුම් පත්‍ර සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩු වීම නිසා දින 4කින් ඒ දීර්ඝ කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25. දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.